ඉතින් එහෙනම් ඔන්න ගුඩ් මෝර්නින් හැමෝටම. මම දැන් යන්න යන දත් ගමනේ තාම ඇත්තටම ලොකේෂන් එකක්වත් දාගන්න නැහැ. හැබැයි මම ලොකේෂන් කලින් ප්ලෑන් කරන්න තියෙන්නේ. මම බයික් එක ගාඩ් ගිහලා අපි ටික දාගමු. යතුරු ගත්තද? හරි, බයික් එක ඇතුළත් තියෙනවා. කාමර ඇතුළත් ගත්තා එළියට. මේකට වතුර එකක් පුරව ගන්නත් ඕනේ. මගේ බෝතලෙත් පුරව ගන්න ඕනේ. මේක එන ගමන් ගන්නවද? තීරණන්නේ. හරි. ඉතින් අපි යන්න දැන්. මේ can you clean my room? Key දෙ දෙනවා. Ah, do you have a key? ඉතින් මගේ ඉංග්‍රීසි තේරෙන්නේ. ඔයාලට තේරෙන්නේ අඩුතරම. මෙහෙමයි ඉතින් අපි කාටවත් බෑ. අපි හැමෝම යන්තම් ඔය ගොළු භාෂාවෙන් වගේ ඊට වඩා ටිකක් උසස් විදිහට අදහස් උමාරු කර ගන්නවා. චරයි වෙනස. ඔර කියන එක මට තේරෙන්නේ නැහැ. මං කියන එක පොඩට තේරෙන්නේ නැහැ. හරි සරලයි, සාමාන්‍යයි. ඉතින් අපි යන්න ලෑස්තියි. මෙතන ඉන්නවද නැහැ? නැහැ. My room key. No. I will stay to 13. I need to clean my room. And also I need a boat. Can you please? Ah, මෙතන දෙන වතුර ගොඩක්. Please, please. Okay. Okay. ඔතනක බොන්නත් තෝනේ මේ පොතෝ දෙබයි හරි. බයිකර් ගිහලා වදාගම්. මෙතන මීර. Thank you. Okay, thank you. Please clean my room. රූම් නම් 103. අපියා දැන් කොහෙටද යන්නේ? අද අපි යමු ලස්සන කැලයක් තියෙනවා. ඒ කියන්නේ කන්දක් එක. ඒකට යන්න යන්නේ. අද හැබැයි පට්ටම රස්නේ. ඒ කියන්නේ අවුවත් සරයි. අද්දික ෂර්ට් එකක්වත් නැහැ මයිකාව. මොකද කරන්නේ? පිච්චි පිච්චි යන්න තියෙනද? ඔකේ බේරන්. තනිකරම කලවිල්ලක් තියෙන කමන්නේ. යා. හැමදාම සුදු ඉන්න බෑ. සුදු නෑ නේද? කලුත් නෑ හැබැයි. කලු නේද? දන්නේ. ඉතින් මන්ද යන්න යන්නේ මෙන්න මේක. ආරිට්නා අන්න සූලොජිකල් පාක් එකට. අපි ඩිරෙක්ෂන් එක දාගමු. කිලෝමීටර් 28ක් තියෙනවා. අපි යා. කිලෝමීටර් 28ක් තියෙනවා. පැයකින් යන්න පුළුවන් කියලා කියන්නේ. අපි ගිහින් බලමු පැයෙන් යන්න පුළුවන්ද කියලා. ඉතින් අම්මෝ කරන්ට් එකද නේද? මං ආ මේකට අද්දික ෂර්ට් එකක් ගන්න කියලා බලමු තියනවා කියලා බලමු. බයිසිකල් ජැකට්. ජැකට් ලොง ස්ලීව් ජැකට් සර්. මේ ෂර්ට් එක හම්බුණා ගරම ඇදට. මේ ටී-ෂර්ට් ගුපල් පෙන්න නෝ. ඕකේ නේ ෆුල් කවර් කීයද දාලා මම. තෑන්ක්. சண்முகா அந்த கஸ்டமர் வந்து வாங்கிட்டேன். What's your name? Aisha. His name? Aisha. Hmm. Thank you. You okay? Okay. How much? 490. 490. Okay. Is she? Danso. Okay. Okay. Yeah, we are making hard. Yeah. Danashe. Danashe.
හඳින්නේ නැහැ නේද? සතින් දැන් යන් අර පාකේ හොයාගන්න. නීචි බිලින්ගද? ඔව්. Thank you. Thank you, right? Thank you for helping me. Thank you. In the same ah, hari. Okay. Thank you. Ground floor එකට යනවා. Lift එකෙන් යන්න කියලා කිව්වා. Lift එක. Lift තියෙනවා දෙකක් තියෙනවානේ. කොහෙද වන් ground floor එකේ තියෙන්නේ? බින්දුවේ. ඔව්. හරි යන් ඉතින්. Start මොකද? එහෙම රතු පාට උනේක යන්නේ නැද්ද? ආ දැන් කොහෙද යන්නේ? ඕ හා කොඩ වෙනසෙන් තියෙන ක්‍රමේ රුපියල් 500ක් කියලා. ඒ කියන්නේ 2000ක් කියලා. ඒ හොරර් ටී-ෂර්ට් එකක් රුපියල් 2000 ගණන් තුන්දා. හරි මොනවා? අරකට ඉවර වුණා. චිප් එක දැන් ඔක්කොම චිප් ටික ඉවර වෙගෙන යනවා. ඉතින් රෙන්ඩර් ඔෆර් වලදී අර මාරියා. හරි. 799යි. ඒ කියන්නේ 500යි. වෙන්න බුදු. 071. Please. ශ්‍රී ලංකා. ඒක මාරම සිංහලෙන් Okay. Because white color have come for yesterday. Piyan igala ape gamana. Onna hawa. Eden pega. Mayen ahuwa me. Telephone number da. No number sir. Mobile number. I have local. Indian number. Indian number. But I can't remember. Any friends number? No, everyone may. No need. In case any exchange means you want. Oh. Oh, is this name, sir? Suranga. Suranga. අර බෑග් එකේ කියන්නේ රුපියල් 7යි. එතකොට ඔක්කොම රුපියල් 506යි. ඒ කියන්නේ රුපියල් 1800 ගණන් කගේ වෙයි ලංකාවේ ගණන් වලින්. Buy one get one free වෙනවා. ඉන්දියානු රුපියල් 225 කියන්නේ රුපියල් 1000ක් වගේ. 1000ක් නෑ 500 ගණන්. හරි, දැන් යන් අපි. මේක මරු මේක මෙන්න මේකේ කාදුව හදලා තියෙනෙත් කාඩ්බෝඩ් වලින් බෑග් එක කාඩ්බෝඩ් කාඩ්බෝඩ් බෑග් එකක් ඇත්තටම මරු ඉතින් අපි යන් අපේ බයික් රාජා ඉන්නවා ඇද්දේට කෙලින් කරගන්න ප්‍රම කලින් නැනගත්තා සුදු ටී-ෂර්ට් එකක් අද්දික දැන් ඉතින් පිච්චේ නැතුව යන්න පුළුවන් කියලා හිතනවා මේ මාරි මූණේ ගා ගන්නත් එකක් ගන්න වේද දැන්නේ පට්ට පිච්චර මම සාමාන්‍යයෙන් පුවා පාවිච්චි කරන්නේ නැහැ නේ අඩතර මම පවුඩර් ටිකක්වත් ගන්න නැහැ වැඩේ තියෙන්නේ මේ මේහි රස්නේ ගන්න මොකුත් නැහැ පිච්චෙනවා දනවා ඊට පස්සේ මේ අරුමේ කියන්නේ මම මොකුත් ගෙනලා නැහැ නේ නැත්නම් මයි ගාව තිබුණා ගෙදර ඔයනම්ම නම් ඒ ක්‍රීම් එක බඩු බනිස් ඉතින් දැන් කිච්චෙන් තමයි තියෙන්නේ. යක් ටැක්සියා. තව ඩිකින් සෙල්සියස් අංශක 40ක් පණි. හිතා ගන්න විතර කොහොම පිච්චුනද පිච්චන්නේ කියලා. ඊට මන්ද යන ගමන් ඉන්නේ මම ඔය ටයිගර් පාර්ක් එකට මං හිතන්නේ. මගේ මතකය හරිනම් ඉතින් යනකොට මේ ගුවන් පාලම කුණු කියන්නේ එන පත කුණු ගොඩක් තියෙනවා. මේක තියෙන ටවුන් එකේමයි. මේ ටවුන් එකේ ඉඳලා චුට්ටක් දුරින් ඒ වුණාට පාරයිනේම තමයි තියෙන කුණු වල. ආ එහෙනම් ධාර කුණු වල. ප්‍රධාන පාරක් එතනින් යන්නේ. මේ
දැන් ඉස්සරහට. ඉතින් මම දැන් මේ ඉන්නේ තාමත් යන ගමන් තමයි. බලන්නකො. ඈතින් කඳු එහෙම පේනවා. පොඩි පොඩි කඳු. ඔය එකතැනක තියෙන තව පාක් එකක්. හන්දක් තියෙනවා. අපි ඉතින්ටත් එනවා. මෙතන තියෙන පොඩි මේ වතුර වලක්. ඒකේ මේ මීහරක් රංචුවක් නානවා. යන් ඉස්සරහට. මේ හැරෙ පොඩි කැලෑ ගතියක් තියෙනවා. කැලෑ කියන්නේ කැලෑ නෙවෙයි දැන් ගස් කොළන් තියෙනවා. එක්කනේද වමට සිග්නල් දාලා දකුණට දැම්මේ. ඒ වගේ තමයි. ඉතින් ඔන්න මම දැන් ආවා. මේකේ පාක්කේ නම නම් මට හරියට මතක නැහැ. පොඩි බඩයවුලක් තියෙනවා. ජරාව කාලම කියන්න බෑ. මොකද මේ ඊයේ පෙරේද මම බොඩි මෙන් කියන්නේ කාමරෙන් ගෙලට ගියේ නෑනේ. මොනවා හරි ඉතින් මොනවා හරි ජරාවක් තමයි ඉතින් මොනවා හරි කාපයක් පොඩි අවුලක් තියෙනවා. මෙතන කට්ටිය කනවා. අර තඹපු බඩේරුම් කනවා. ඒ වගේ ගොඩක් දේවල් කනවා. අපි බලමු කොහෙන්ද නේ ටිකට් ගන්න තියෙන්නේ. ඉතින් මම ගත්තා මේ රෝස් මිල්ක් එකයි ඩබල් එකයි. ඊට පස්සේ මේ ආද මේ බඩේරුම් මේක නේද මේ මසාලා නැහැ තමයි ඉවි. ඒක මාරුද බඩේරුම් නම් පට. හැබැයි මේ මම රහම් බඩියුම් කෑවේ කොහෙද යුනිවර්සල් පාක් එකේදී. ඒක තිබ්බ බටර් වගේ දාලා මාර ලයි. ඊට පස්සේ රෝස් මිල්ක් එකත් මරුවා. රෝස් මිල්ක් කියන්නේ පළවුඩද මන් දන්නේ. බටර් හයි මේක. වෙජිටබල් රෝල් එක වෙන සයිස්. ගණන් කරන මේක 40යි. මේක 40යි. මේකත් 40යි. මේ ඔක්කොටම 40යි. තුනටම. එකක් 40යි තුනටම 120ක් ගියා. මරු. මේ මගේ තෙවනි රෝස් මිල්ක් එක. නැත්නම් පළොඩ එක. මාරම වතුර දිබහේ රස නැයි. තව එකක් බොනවා. කාල මරණ. ඉතින් මේ මෙරා තමයි ගොඩක් යන්නත් තියෙන බස් එක යන්න කියලා මේ BY වාහනයක් තියෙනවා. ඒක 156 ගන්න. අපි ඒ ගියර බලමු. එක මන බලන්න පුළුවන්. ඉතින් මං ආවා මේ සත්තු අත්තකට. මං අරගෙන ආවා කියපෝ. ඉතින් ඒකේ තියෙන මේ වගේ ඉලෙක්ට්‍රික් බයික්. මේ ඉලෙක්ට්‍රික් බයික් එක රුපියල් 160යි එක පැයකට. ඉතින් රුපියල් 500ක ඩිපොසිට් එකක් තියන ඕනේ. මම දැන් ගත්තා. හරි ෂෝක්. අනේ මෙතන තියෙන එක්ස්ට්‍රා ට්‍රේන් ගාල යනවා. නැත්නම් අපි මේක පාගන කොටත් මේ ඔටෝ එක්ස්ට්‍රේට් වෙනවා. මේ බැටරි වැඩ කරනවා. වැඩේ ලේසි වෙනවා. බ්‍රේක් එක අල්ලපු ගමන් නවතිනවා. නුඹ චිම්පන්සි කියලා. ඉතින් මේක නම් එයා පෙන්වන්න දෙයක් නැහැ. දුරින් දුරින් ඉන්නේ සත්තු. මේකට මට නම් ආව ව්‍යාපාරවද කියලා ඉතල තියෙන මේ මුකුත් බලන්න කියලා මම හලුක දන්නේ නැහැ. ඇක්සිඩන්ට් වෙනවා તો රොන් ගාල. ඇස්සේ මෙහෙම නවත් තියෙන්නේ
කළුකුමා හිටිය තැන මෙතන ඉන්නවා මේ සුදු පාට මොනරු සුදු මොනරු ඉන්නවා මවස් දිය කියල පුංචි මොකෙන් මීමින් මේ මීමින කියන එක දන්නේ අපි කුඩසයි කියලා දොඩ දාන්න එපා කියලා තියෙනවා මේක තියන්න කොහොමද ඉන්නේ මේ දැන් දින බටර්ෆ්ලයි ලාක පාටි අපි ආයෙම හරවන් යා දෙකටම එන්නේ කුරුල්ලෝ කුරුළු පාරාදීසයක් නෑරි කුරුල්ලෝ කැලල නේ වෙන පට කුරුල්ලෝ ගැටේ අන්න ඉන්න බුලට් එක හැවන්ටලා සුදු පාට මේ ජගුවර කෙනෙක් පැන්තර කෙනෙක් මේක නම් වෙලා වැඩන්නේ නැහැ. බලන්න කියලා මහදේකුත් නැහැ. මේ දෙන්නේත් නැහැ. සමහර වෙලාවට සෆාරිය ගියා නම් මීට වඩා දැප්පේ. වලස්සු කෙනෙක් ඉන්නේ. දෙන්නේක්. කනත ලොකු පැස් බරලා ඉන්නවා. ආයෙත් පස්සේ මට මේ එළියෙම දාලා හිටපො මේ මෝ හම්බුණා. රයිනෝසිරස්ලා වගේ සත්තු හම්බුණා. ආවනේ අරේ නගර අන්නා සූලොජිකල් පාර්ක් එකට ඇත්තට මේක නම් වැඩක්ම නැහැ ඇවිල්ලා
මදන මේක බලන්න දේවල් තියෙනවද කියලා කියන බලන සත්තු ඉන්නවා. මේ සත්තුෙම පේන්නේ නැති ඉතින් අර ලොකු විපාකක එක තැනකින් තව තැනකට යනට සෑහෙන වෙලාවක් යනවා. දවසක් යන වැඩක් මේක යනවා කියන්නේ. අනිත් එක තමයි මේ සත්තු තුනේ නිදිගිරිගෙන ඉන්නවා. අමාරට හොඳට ඉන්න වෙලාවක් ඇති. මේ මං ඉතින් ආවේ දවල්නේ. අනිත් එක තමයි දැන් මෙතන ඇතුළට යනකොට බෝතලේට වතුර බෝතලේ දැන් මංගේ ගෙදරින් ගෙනා වතුර බෝතලේනේ. මේ වතුර බෝතලේ ඇතුළට අරන් යනකොට රුපියල් 10ක් ගත්තා. ඩිපොසිට් එකක් තියාගත්තා. ආයසරයක් එළියට එනකොට මේ ඩිපොසිට් එක ගන්නවා කියලා. මේ දෙනවා කියලා රුපියල් 10ක් ඉතින්. මං ඊට පස්සේ බෝතලේ දුන්න බෝතලේ වතුර අයින් කරලා එම්ටි බෝතලේ බෝතලේ දෙන්න එකට තියාගන්නවා. එතකොට තමයි රුපියල් 10 රිටර්න් කරන්නේ. මේ දේක මාරයා කාගේ වැඩන්නේ. ඒ කියන්නේ දැන් අපි බෝතලේ හේතෙන්ට දෙන්න ඕනේ නෑනේ. මොකද මම මෙහෙන් ගත්ත බෝතලයක් නෙවෙයිනේ. වතුර බෝතලේ මං ඇතුළට අරන් ගිහිල්ලා ඒ විතර මං අරගෙන ආවේ ඊට. හරිද? ඒක මේ කට්ටිය හදාගත්ත නේද මං හිතන්නේ. මේ බෝතල් ටික කීයක් හරි හොයා ගන්න පුළුවන්නේ. මේ දැන් මගේ ඩිපොසිට් එක දුන්නේ. මොකද මම වතුර බෝතලේ දුන්නේ නෑනේ. මොකද මේක වතුර තියෙනවා මට ඒ ටික බීලා මේ නිකන් කිසි කරන්න බෑනේ බෝතලේ. අනික මේ කට්ටියට හොඳ බිස්නස් එක මොකද එන හැමෝගෙම වතුර බෝතලයක් එකතු වෙනවනේ. මේ මරු වැඩේනේ. මට මේ දිරෙවෙම නෑ මෙතන. අනික තමයි දැන් මේක බලන්න දෙකෝ දැන් මේක කැමරා කරන්න ගන්න. රුපියල් 350ක් ගන්නවලු. කැමරාවක් DSLR එකක් අරන් යනවා. ඊට පස්සේ වීඩියෝ කැමරාවක් අරන් යනවා රුපියල් 700යි. එහෙම අරන් ගිහලා මේක කරන්න දෙයක් නෑ. විශේෂයෙන්ම බ්ලොක් කරන කෙනෙක්ට. දකින්නදනේ මම පෙන්නන්නම් වීඩියෝ ටික. කොහොමද මන්ද මේ කියනකොට ඔයාලට මේක පෙන්වලා ඉවරයි. ඉතින් මේක නම් එච්චර වැඩක් නෑ ඇවිල්ලා. ඇග් හරිනගර් අන්නා සූලොජිකල් පාක් එක. අපි යන් අනික් තැන බලන්න එතන හොඳයිද කියලා බලන්න. කියන්නේ මෙතන විතරයි මේ වගේ තැනකට මට හම්බුනේ. අනික් තැන නම් එහෙම ගැටලුවක් තිබෙන්නේ නැහැ එකක්වත්. සල්ලි ගත්තත් මොකද ඒ වලින් ප්‍රයෝජනයක් තිබ්බා. මේකෙම කිසි පළක් ප්‍රයෝජනයක් නැහැ. අනිත් අමතර නම් මේ හෙම්බිල් සහදෙන්න වගේද මන් දන්නේ නැහැ. ටිකෙන් ටේල් වලට හැදීගෙන එනවද දන්නේ නැහැ. හරි අපි දැන් යන්. හරි දැන් මම යන්න යන්නේ. ඊළඟට නන් මංගලම් රිසර්ව් ෆොරස්ට් එකට. ඒකට යන්න පුළුවන්ද දන්නේ නැහැ. අපි යන් බලන්න. තමිල්නාඩු ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් කියලා එහෙම ගහලා තිනවා. ඊයෙන් බලමු යන්න පුළුවන් නම් යන්. නැත්නම් ආයෙම හැරිලා අද නම් ආයෙ කොහෙවත් යන්න බෑ. හොටල් එකට යන්න. මම පෙන්නන මේ පාරේ මේ රතු පාටයි සුදු පාටයි ටයිල් කරලා වගේ බලන්න. දිගට මේමයයි. කොහෙද දෙයනේ අපි අර යන්නේ එන දූවිල අපේ නැද්ද? ලස්සන පරිසරයක් ගමන් ඉන්නේ. අතර ගියොත් එහෙම නිකන් ස්විට්සර්ලන්ත ගියා වගේ ලස්සන පරිසරයක් තියෙනවා. පේනවනේ හරක් එනවා ඊට පස්සේ තනකොළ කන ගමන් කොළ පාටර නිල්ල පිරිච්ච තනකොළ ගොන්ලක පේනදි හැරෙම ලස්සනයි. අපි හම්බු වෙන සරට. අපි යන් ඉස්සරහට. ඉතින් මොන මං ආවා මේ නන්මංගලම් රිසර්ව් ෆොරස්ට් එකට. ඒකට ඇතුළේ යන්න දෙන්නේ නැහැ මේ. ඒක රජයේ ගවර්න්මන්ට් ප්‍රොපර්ටි එකක් කියලා තමයි මෙතන ඉන්න කට්ටිය කිව්වේ. ඉතින් මේ පාරකුත් නැහැ, කැලේ පාරක් තියෙන්නේ. ඉතින් අද දවසේ මම ප්ලෑන් කරපු දෙවෙනි තැන අද දවස නම් අන්තිමයි. මගේ බඩත් පොඩ්ඩක් අවුල්. ඊට පස්සේ දැන් දවස් දෙක ක්ලාස් කරලා මේ අර උගුර හැම ගියලා වගේ වෙලා මේ පොඩි හෙම්බිරිස්සක් අධිකුත් තියෙනවා. ඇඟටත් අමාරුයි. නික යාසි පට්ට ගිනි යව්වේ. නිකම් බොරුට දැන් මෙතෙන්ට ආවා. අතෙන්ට ගිහලත් වැඩක් වුණා. එතරම් බලන්න දෙයක් තිබ්බේ නැහැ නේ. මේ අද නම් වැඩම නැති දවසක්. ඒත් කමක් නැහැ. අපි බලමු තව මොනවද තියෙන කියලා. තව කොහෙද බලන් යා. තව වෙලාව තියෙන හැමම. දැන් වෙලාව 3:30යි. අපි යන් ටවුන් එකට කිට්ටුව මොකක් කර බලන්න.
ඉතින් පොඩ්ඩක් නැවැත්තුවා. ජූස් එකක් බොන්න කියලා හරි ප්‍රශ්නේ. ජූස් බොන එක තමයි වැඩේ. දවසම. දවල්ට ගන්නත් බැවගේ මේ ඉතිපිට බඩවල තනද ඉතින් ජූස් බි ඉන්නවා. මම මික්ස් ෆෘට් එක මේක රොට පාටයි. මේ හරිම නයි. ගාන රොටල් 70යි. මේ ගාන. ගානත් එක්ක පොතේ ගොඩක් තියෙනවා. ඉතින් මේ අර පාක් එකට යන්න බැරි වුණාට මට වෙන පාකයක් හම්බුණා. බලන්නකෝ. මේකට මේ චෙන්නයි එයාපෝට් එකක් පේනවා. මට දැන් එයා මේ ප්ලේන් පේනවා චෙන්නයි. එයාපෝට් එකේ. තාම මේ එන පාර නම් මොකද නැ මේ පොදරම් ටික කරාර. මොන් කියන්නේ. ටික කරාර. හරිම ජනාකීර්ණ ළඟ 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 ඉවල් තියෙන පැත්තකින් ආවේ. පාර දිගට ඉතින් කුණු යනවා නම් ඒවලික තමයි තියෙන්නේ. ඒක තමයි මෙහි විශේෂ ලක්ෂණය. මොකද කුණු ටික අයින් කරගන්න ක්‍රමයක් හදුවා නම් ලොකු කේස් එකක් නැහැ. තාම මෙහි කුණු අයින් කරන එක ගැන කවුරු හිතලා නැහැ අපිට ඉතින්. හා මෙතන ගියාට යන්න බෑ වගේ. පයෙන් ගිහලා බලමු. පයෙන් ගිහලා බලමු. මෙතන අපි බයික් එක මේ හැරිය දාලා යන්න කොකටත් කියලා. මොකද මේ වාහන වලට එන්න එපා කියලා මේ මේවා දාලා තියෙන්නේ. දැන් තමයි රෙකෝඩ් එක දැම්මන්නේ. දැන් මම මේ යන්න පටන් ගත්තා. මෙතන මේ බැරියර් එකක් දාලා තියෙන හින්දා මම දැන් බයික් එක අත නවත්තලා පයින් තමයි කොටන්නේ මීට 300ක් යන දෙන්නේ. අපි උඩරම කියලා බලමු සමහර උඩර හොඳම view එකක් තියෙනවද දන්නේ නැහනේ. චෙන්නයි එයාපෝට් එක පේන තැනක් තමයි මෙතන. ඊට පස්සේ මම දැක්ක මේ ඔය map එකේ තියෙනවා hidden lake කියලා. ඒක තමයි මේ තියෙන පල්ලෙහා. ඒක මොන hiddenද? ඒක තියෙන town එකක් මැද. ඒක මේ අර ගහ දෙපැත්තේ කඳු දෙකක් තියෙනවා. අර තමයි මේ එක තැන තිබෙන ගල් කඩන තැන එතන වෙන්න ඕනේ. මොකද මේ ඒ පැත්ත තමයි වගේ එක දෙකට දුම ආවේ. මේ කන්දක් කඩන්නේ ආර තියෙන ගල් වල. ඒක වෙන්නද ඉතින්? නැත්තම් මේ වෙන ගල් වලක් දන්නේත් නැහැ. උඩරකින් හම්බෙමු. මොහොතත් පේනවා ඉතින්. මෙන්න මේ පැත්තේ ඈතින් මොහොත පේනවා. අපි ඉතින් මහදුරකින් නෙවෙයි ඉන්නේ මොහොතර. උඩදී හම්බෙමු. තව වැඩක් කියන්නවනේ. දැන් මම ඇඳගෙන මෙහෙම නැත්තර මම මේක ඇඳගත්තේ සුදු පාට ෂර්ට් එකක් ඇඳගත්තේ. මේ හවුවයි. හවුව හොඳටම පරාවර්තන වෙලා ඇඟට රස්නේ අඩු වෙන දැන සුදු පාටයක් ඇඳනවා. ඉතින් මම මුළු අද්දම වැහෙන්න අද්දිකර එකක් ගත්තා. කට්ටි අහනවා. ડોක්ටර්නා මට තේරෙච්ච විදිහට මේ වගේ ඇඟේ වෙයි. අයි ડોක්ටර්නා ඔහොම ඔය වගේ ડોගෙද්ද කියලා අහන්නේ. නෑ නෑ. අවෝනේ යූටියුබරා. අයිම යූටියුබරා. ඒක ඕන මට දැන් පේන්නේ චෙන්නයි වල තව පැත්තක්. බලන්න. මෙන්න මෙතන එහෙනම් කැලයක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ පොඩි ජලාශයක් වගේ වගුරක් හරි මක් කර තියෙනවා. තැන් කීපයක තියෙනවා. තැන් කීපයක නේ. තැන් තැන් ගොඩක තියෙනවා. ඊට පස්සේ අන්න අරට ඈතින් වහිනවා. ඒවා මේ විතරද දන්නේ නැන්නේ. මොකද එහෙම උත්ටි ටක් ගාලා පැන ගන්න ඕනේ. ඕ මෙහෙට තමයි එන්නේ. පොඩ පොඩි වෙලා හිටියා ගියා. පේනවනේ එන විදිය. හෙද මෙතනින් හරිය යන්න එපා කියලාද කොහෙද තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ. ට්‍රේස් පාසස් නොට් අලවුඩ්. පොලිස් VHF VHF රිපීටර් ස්ටේෂන්. පල්ලේ ආරාම. කවුරු දිනවද නැහැ ඇතුලේ. පොඩ්ඩ අහලා බලන්න. නිකොට ගිහින් බලමු. මේක මේ කැමරා ඔෆ් කරගන්න. මම කර ගැට ලොකුණු කියලා. ඉතින් ඔන්න. මං ආ මේ කොටේ. අතන එහා පැත්තේ ඉන්නේ UHF VHF සම්ප්‍රේෂණ මැදස්ථානේ. මම ඒ පැත්තට ආවේ නැහැ. මෙතන මේ
වෙන මොකක් හරි එකක් තියෙන. ප්ලේන් එක නග්ගන උඩට. අර යන්නේ. ඔන්න පේනවා ඇතින් චෙන්නයි එයාපෝට් එක. අපේනන. ඊට පස්සේ අර පැත්තට අම්බාන්ට වහිනවා. මේ පැත්තට සෑහෙන දුරට වහින්නේ. හැබැයි ඒක මේ පැත්තට එනවා. මෙන්න චෙන්නයි එයාපෝට් එක දිනවා. ඉතින් අන්න යනවා ප්ලේන් එක. මේ නග්ගනවා. තව එකක් යයිද? බලමු. කෝචි සද්දයි, බස් සද්දයි. තනිකර සද්ද ගොඩක්. ටිකක් පොඩි ප්ලේන් එකක් නගන්න යන්නේ. අන එනවා, අන නැගුවා. මෙතනින්. පොඩි ගන්නේ මෙතෙන්ට පේන්නේ පොඩි උට. හැබැයි ඒක නෑ. ඒක ගොඩාල් අනේ මන්ද. පේනවද? ඒකද පොඩි එක. ඉතින් මේ මම ආයම් පිටත් වෙනවා. හේතුව තමයි අම්බාන්ට වැස්සක් එන්නේ. ගොඩක් දුරට මම වැස්ස ලඟුවා. ඒ වගේ මට හිතෙන්නේ. අපි බලමු. මොකද මේ වැස්ස හිතුවට වඩා ගොඩක් වේගෙන් එනවා. බාන්නකෝ. තියන තැන. මේක මොනාරි පරණ මේකක් හරි පතන චර්ච් එක වගේ කැලලක් තියෙනවා. මෙතන නිකන් නටබුන් වගේ දේවල් තියෙනවා. අපියා. අම්මෝ සුලි සුලංග කයක් එන්නේනවා. ලොකු උලකක් එනවා. ඒ අතන මේ පොලිස් එක්ක නෑ හිටියා. රිපෝට් කරන්න එපා එහෙම එහෙම කියලා කිව්වා. ඒක හරි. වෙන්න. අම්මෝ. කොලාතු වනමන වදින එකට. ගහක්වත් ඒ කඩන් වැඩියක් දන්නේ නෑ. උළුවක් උඩරවත්ත. මාර සීන් එක. පට්ට හුලඟ. වදිනවා කෑලි විල නිකන් ටින් ටින් ගාලා. බලන්නකෝ. අද නියම දවසක් කියන්නේ එයාපෝට් එක ගාව මෙයාට මේ බයික් හදන තැන තියෙනවද නැද ඉන්නේ මෙන්න ගුවන් පාලමක් උඩ බයික් එක හිටියා. බයික් එක ස්ටාර්ට් වෙන්නේ මම ඕන පෙන්නන්න. බලන්න තෙල් තියෙනවා ටිකක්. මේ තාම තෙල් තියෙනවා.
පේරණ වෙලා තියෙන වැඩේ. දැන් ඉතින් දල්ලු කරන්න එපා. කිලෝමීටර් කීයක් යන්නද දන්නේ නැහැ. ඉතින් මම මේ දැන් අතන ඉඳලා මම ඔයාලට කියන්නේ මම වයික කැඩලා තිබ්බ කියලා. ඊට පස්සේ මෙයා ඇවිල්ලා මේ මොකද වෙලා තියෙන කියලා ඇහුවා. නැතර මේ අපිට හරියට කතා කරගන්න TypeError නැති වුණාට එයා තල්ලු කරන් ආවා මෙන්න මෙතන කකුල තියාගෙන. ඉතින් නම් වචනේ ප්‍රවීණ් කුමාර්. Thank you very much. මම හිතුවේ නැහැ මේක දෙවක් කරයි කියලා. ඉතින් බයි ගේ කියලා. ඉතින් කිලෝමීටරයක් එකහමාරක් විතර එයා මේ බයිකෙන් තල්ලු කරන් ආවා. මාර වෙලාවක් මට අනික වැඩි වෙලා තල්ලු කරන්න හම්බුනේ නැහැ. ඉතින් දැන් මම එන බයික ගෑරේජ් එකක් හොයාගෙන දැන් බයික ගෑරේජ් එක මේ ළඟ තියනවලු. ඉතින් එනං හම්බෙමු. මිනිස්සු ඉතින් හැමතැනම ඉන්නවා. ඊවල ඉස්සර කියන්නේ මේ මිනිස්සු හොඳ නැහැ කියලා. ඔයාලම තීරණය කරන්නේ.